අයිබෝන් දරුවනේ ටියුෂන් ඩොටින් කියේ ඉබ්බඩ පිට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම හය ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම සියලුම විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලන්ට ටියුෂන් ඩොටින් කියේ ඉබ්බඩ විය හරහා ලබා ගන්නට පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ දරුවනේ චෛත්‍ය කර්මාන්තය හා සම්බන්ධ වුණු තවත් නිර්මාණාංගයක් පිළිබඳව. ඒ තමයි වාහල්කඩ කියලා කියන්නේ. වාහල්කඩ මේ තියෙන්නේ වාහල්කඩක්. වාහල්කඩ කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම බලමු. වාහල්කඩ කියලා කියන්නේ චෛත්‍යයේ ආරක්ෂාවටත් අලංකාරයටත් නිර්මාණය කරපු සුවිශේෂී ගෘහ නිර්මාණාත්මක අංගයක්. දාගැබේ කියන්නේ විශාල දාගැබක හතර පැත්තකට මෙන්න විදිහට තමයි හතර පැත්තෙන් එන විදිහට තමයි මේ වාහල්කඩ නිර්මාණය කරන්නේ. මේ වාහල්කඩ හා සම්බන්ධ කරලම මල් ආසනත් නිර්මාණය කරනවා. ඒකට අලංකාරකත්වයෙන් යුක්තව තමයි මේවා නිර්මාණය කරන්නේ. මේ වාහල්කඩ වලට කියනවා පුතේ තවත් නම්. ඒ කියන්නේ වාහල්කඩ හඳුන්වනවා තවත් නම් වලින්. ඒ තමයි ආයක හා ආයක කියලා කියනවා ආයික කියලාත් කියනවා ආයික මේ නම් වලිනුත් වාහල්කඩ හඳුන්වනවා. මේ වාහල්කඩ නිර්මාණය කිරීමේදී ශිල්පියා නිර්මාණ ශිල්පියා නිර්මාණය කරලා තියෙන විදිය පිළිබඳව අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. වාහල්කඩ නිර්මාණය කිරීමේදී පාදම නිර්මාණය කරන්නේ කළු ගලින්. කළු ගලින් නිකම්ම නිකං නිර්මාණය කරන්නේ නැහැ. බොරදම් තීරු සහිතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දරුවනේ මේ තීරු දකින්න තියෙනවා. අන්න ඒවට කියනවා බොරදම් තීරු කියලා. බොරදම් තීරු. මේ බොරදම් තීරු තුල කැටයම් නිර්මාණය කරලා තියෙනවා. මකර වාමන මකර වාමන වාමන හංස රූප ඇත් රූප හේමත් දකින්න තියෙනවා. ඊළඟට මේක ඉහළ කොටස ගඩොලින් තමයි නිර්මාණය කරන්නේ. ගඩොලින් නිර්මාණය කරපු ඉහළ කොටසේ සමහර වාහල්කඩවල දකින්න තියෙනවා විමාන කියලා කියන්නේ කුඩා කවුළු වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විමාන තුල බුද්ධ රූප සහ දේව රූප තැන්පත් කරලා තිබිලා තියෙනවා. දැන් මෙතනින්දන් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මිහින්තලේ කණ්ඨක චෛත්‍ය වාහල්කඩ. ඉතා අලංකාරව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙදි විශාල ඇත් රූප ඔයාලට පේනවා ඇති මේ පල්ලේ හා දකින්න තියෙනවා. ඉහළ කොටස්වල මෙතනක් දකින්න තියෙනවා විශාල ඇත් රූප එළියට පන්නලා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේමයි තව මේකෙම ඉහළම කොටස්වල වාමන රූප ඊළඟට හංස රූප එහෙම දකින්න තියෙනවා. මේකේ කෙරවලේ ඉහළ කොටසේ මේ තියෙන ගඩොලින් නිර්මාණය කළ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ මේ ටික ගඩොලින් නිර්මාණය කරපු කොටස ඉතුරු වෙලා තියෙනවා ටික මේකේ දකින්න තියෙනවා. ඊළඟට මේ දෙපැත්තේ තියෙනවා මේ හා සම්බන්ධ කරලම ගල් ටැම්. මේ තියෙන්නේ ගල් ටැම. මේ ගල් ටැම් වල කල්ප රුක්ෂ කල්ප ලතා ඒ වගේ කැටයම් දකින්න තියෙනවා. ඒ විතරක් නෙමේ නිදහස් සත්ව රූප මෝස්තර මෙතන මේ දකින්න තියෙනවා. පැහැදිලිව බැලුවොත් පේනවා මේ නිදහස් සත්ව රූප දකින්න තියෙනවා. කල්ප රුක්ෂ මෙතන දකින්න තියෙනවා. ඒ වගේ මේ කැටයම් නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ මේ ගල්ටැම් හිස්වල ගල්ටැම් මුදුනේ ඇත් අස් ගල්ටැම් මුදුනේ ඇත් අස් ගව සිංහ ඇත් අස් ගව සිංහ මේ ගල් ටැම් මුදුනේ දකින්න තියෙනවා. ඇත් අස් ගව සිංහ කියන සත්ව රූප හතර දෙනා. ඒතර හතර පැත්තට තමයි හතර දෙනා යොමු කරලා තියෙන්නේ. එතකොට දිශාවන් සංකේතවත් වෙන්න මේ සත්ව රූපය යොදාගත්තා කියලා තමයි කියන්නේ. එහෙමනම් අපි බලමු මේකේ ටිකක් ළඟ තියෙන කැටේම පිළිබඳව. මේ තියෙන්නේ
අර ඇත් කැටයම් මෙතන ඇත් කැටයම් මම පෙන්නුවා ඔයාලට ඉස්සෙල් එකේ තියෙනවා කියලා ඇත් කැටයම් මෙතන ඕගලන්ට දකින්න තියෙනවා වාමන රූප මෙතන දකින්න තියෙනවා හංස රූප මේ තියෙන්නේ කාම්හින්තලේ කාණ්ඩක චෛත්‍ය වාහල් කඩේ කොටස් පොඩ්ඩක් ලොකු කරලා ඔයගලන්ට පෙන්වන්න කරන්න ඕන නිසා තමයි මම මේ අරන් තියෙන්නේ මේ තියෙන්නේ හංස රූප දැන් පැහැදිලි ඔයගලන්ට මෙහෙම රූප තියෙනවා කියලා එහෙනම් බලමු දැන් අපි කලාත්මකතින් උසස්ම වාහල් කඩ දකින්න තියෙන ස්ථාන පිළිබඳව මේ දකින්න තියෙන්නේ මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු කාණ්ඩක චෛත්‍ය වාහල් කඩ මේක අනුරාධපුර යුගයට අයිති වෙන්නේ අනුරාධපුර යුගයේ अनुराधपुर युगे कंटक चैत्य वाहल कंटक चैत्य वाहल तमाय मे दाकिन थी मे थी पोलोन्नर युगेट आई पोलोन्नर युगेट आई රන්කොත් විහිරි වාහල්කඩ පොළොන්නර යුගයට අයිති රන්කොත් විහිර වාහල්කඩ දැන් පැහැදිලි නේද? එතකොට මේ තියෙන්නේ අනුරාධපුර යුගයේ කණ්ඩක චෛත්‍ය වාහල්කඩ, පොළොන්නර යුගයේ රන්කොත් විහෙර වාහල්කඩ. මේ වාහල්කඩ දෙක තමයි පුතේ කලාත්මකතින් උසස්ම වාහල්කඩ විදියට හඳුන්වන්නේ. තව දෙයක් ඔයාලට මම කියන්න ඕනේ. සාංචි ස්තූපයේ ඔගොල්ලෝ දන්නවා තොරන් හතරක් දකින්න තියෙනවා. ඒ සාංචි ස්තූපයට හැබැයි සම්බන්ධ කරලා නෙමෙයි හතර පැත්තෙන් තොරන් හතරක් දකින්න තියෙන්නේ. ඒකට සාංචි ස්තූපය කියනවට අපි කියනවා තොරන් කියලා. ලංකාවේ චෛත්‍ය නිර්මාණය කරනකොට චෛත්‍යයට සම්බන්ධ කරලම නිර්මාණය කරපු ඒ වාහල් කඩවල අර තොරන් වගේම නිර්මාණය කරපු කොටසට තමයි අපි ලංකාවේ වාහල් කඩ කියලා හඳුන්වන්නේ. ඒකත් මතක තියාගන්න දරුවනේ. අයනම් හරි. එහෙනම් අපි බලමු ඊළඟ වාස්තිද්‍යාත්මක අංගයේ පිළිබඳව. මේ තියෙන්නේ වටදාගය. වටදාගයක් කියලා කියන්නේ මොකද්ද කියලා අපි බලමු. වටදාගයක් කියලා කියන්නේ කුඩා චෛත්‍යවලට ආරක්ෂාව පිණිස නිර්මාණය වුණු ගෘහය. ඒ කියන්නේ ආරක්ෂාව පිණිස නිර්මාණය කරන ලද ගෘහයට තමයි වටදාගය කියලා කියන්නේ. මේකට සෑගය කියනවා, තූපගර, චේතියගර, සෑගය කියන නම් වලින් හඳුන්වනවා. තූපගර, චේතියගර, සෑගය කියන නම් වලින් තමයි හඳුන්වනවා මේ වටදාගය. වටදාගය නිර්මාණය කිරීමේදී යොදාගෙන තියෙන පුතේ ක්‍රමවේදයන් කිහිපයක්. ඒක තමයි වටදාගය මේ තියෙන්නේ ගඩොලින් නිර්මාණය කරපු කොටස. ඒ කියන්නේ බිත්තිය වගේ නිර්මාණය කරනවා. ඊට පස්සේ ගල් කණු තියෙනවා. ක්‍රමයෙන් පහළට යන විදිහට කුඩා වී යන ආකාරයෙන් ගල් කණු මත පියස්සක් ඉදි කරලා ඒ වගේම කවාකාර වහලයක් ඉදි කරලා තමයි මේ චෛත්‍ය ආරක්ෂාව පිණිස මේ ගෘහය නිර්මාණය කරලා තියෙන්නේ. අවවැසින් ආරක්ෂා වෙන්න, මිනිසුන්ට වන්දනාමාන කරන්න, අන්න එහෙම තමයි මේ චෛත්‍ය මේ වටදාගය නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට මේ තියෙන දරුවනේ කෞතුකාගාරයේ දකින්න තියෙන වටදාගය නිර්මාණය කරන ලද ආකෘතිය. මේක බැලුවාම පේනවා ඔයගොල්ලන්ට උඩා කණු මෙතන මේ ගල් කණු දකින්න තියෙනවා. ඒ ගල් කණු මත පියස්ස ඉදි කරලා තියෙනවා. ඊට පස්සේ කවාකාර විදියට වහලය නිර්මාණය කරපු ආකාරයක් තමයි දකින්න තියෙන්නේ. එතකොට එතකොට මේ වහලය නිර්මාණය කරලා තියෙන්නේ දැවදඬු භාවිතා කරලා. එතකොට ගල් කණු තමයි මේ වටේ තියෙන්නේ. මැද කුඩා චෛත්‍යයක් තියෙනවා. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති කොහොමද වටදාගයක් නිර්මාණය කරන්නේ කියලා. අපි බලමු දැන් මේ වෙනකොට ලංකාවේ
ඉතුරු වෙලා තියෙන වටදාගේ කියන්නේ වටදාගේ වල වල ඉතුරු වෙලා තියෙන දේවල් මොනවද කියලා මේ තියෙන තෝපාරාම චෛත්‍ය වටදාගේ තෝ මේකෙදි අර ඉස්සෙල් දැක්ක වගේ අපිට වටේ කොටසක් පේන්න නැහැ නමුත් ඕගලන්ට පේනවා ඉතුරු වෙලා තියෙනවා අද වෙනකොට ශේෂ වෙලා තියෙන්නේ මේ ගල් කණු ටික පමණයි ඒතොර මේ ගල් කණු වලින් ඕගලන්ට බැලුවාම පේනවා මේ හරිය ඉහළයි මේ හරියට එනකොට පොඩක් පහතට වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි දරුවනේ මේ ගල් කණු කැටයම් කරලා තමයි තියෙන ඉතා සියුම් කැටයමින් නිර්මාණය කැටයම් නිර්මාණය කරලා තියෙනවා මේ ගල් කණු කුණු හිස්වල वहाल दवे निर्माण कर निशा वे अद वेकोट वहाल दकीन लेने खाला पेहदील पेना मेतीन तूफाराम वटदागे शेषवेलातीन कोटा मेतीन तीरिया वटदागे तीरिया वटदागे ओबलांड पेनवेती मेथन तीन अड़ी निर्माण करपु बिति कोटस पेनतीनवा यगेम युले इतिरवेलातीन गाकानुगोल्लांट दकीन तीयना मेथी एने पोलोनरव वटदागे पोलोनरव वटदागे उपादमाक्तन वगेम अर इतिरवेलातीन अर वटेट निर्माण करतीन गडोल निर्माण करसतीन वगेम गाखानो इतिरवेलातीन अदवेन कोट पिट दाकिन मेथी मेदरीगिरी वटदागे मेदरीगिरी वटदागे पेहदिलीव मोगोल्लांट पीनवा मे गाखानोल स्वभाव कोई विधि यद केल मुखद इहल सीट पहालट कुडावियनाकार निर्माण करलतीन कने पेहदिल कर पियास मे मत इन विधियट हरास बाल के उदल मत पियास इन विधियट निर्माण करा कि पेहदिलीव दकीन तीन मे अतिल तिबिलती कुडा चाइत्य नगोलंट पेहदिली एमना अनुराधपुर युगे दकीन तीन कलात्मकती नुसास्म हम वटदागे वाल दकीन तीन इतिरवेला वटदागे वाल दकीन तीन तूपाराम वटदागे सह तीरियाय वटदागे इलांगट पोलोन्नारुवेदी दकीन तीन पोलोन्नारु वटदागे सह मेदिरिगिरिय वटदागे ओन्नो एटिक तमाई दरुवने ओयाला पेहदिलिव मतक तियागन्नोने अनुराधपुर युग सह पोलोन्नारु युगे दकीन तीन वटदागे वाल मोनाद इलांगट लंकावे फलमु चैत्य मूलम वटदागे विदियट अपि हंदुनगान्ने तूपाराम वटदागे एक विशेष मतकतीयागा वाहलखड सह वटदागे पिलीबंद मंगलट अदीता पेहदिलीव कील दुना मंगितनवा एसीएलट पेहदिली कील हेमना अभी तवा वीडियो हेकिंग अलुत्पाड़ करगिन इन्ना आई बोवन।